ඉතින් මමත් ජීව විද්‍යාව කරේ. ඉතින් මගේ නංගිත් ජීව විද්‍යාව කරේ. නවල විෂය නිර්දේශයට අදාළ වෙන පොත්පත් සහ මේ ප්‍රශ්න පත්‍ර ගොඩකුත් අපි ගාව තියෙනවා. තෝරාගත්ත සිසුන් පිරිසකට විශේෂයෙන්ම විශ්වබෙරලා YouTube නාලිකාවත් එක්ක ආදරණීය එකතු වෙලා ඉන්න ආදරණීය නංගිල මල්ලක් කිහිප දෙනෙක්ම තෝරලා එයාලට ලබා දෙන්න කියලා. ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා විශ්වපෙරේරා YouTube නාලිකාවත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද මම ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ වෛද්‍ය පීඨයේ ඉදිරි පිටේ ඉඳලම ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවා. ඉතින් අද හරිම පාළු ස්වභාවයක් තමයි මේ විශ්වවිද්‍යාලේ පුරාවටම තියෙන. මොකද මේ දවස්වල අනද්දෙන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයක් තියෙනවා මේ දවස්වල. ඉතින් ඔක්කොම දේශන ශාලා හැම වහලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අවසරු ලෙක්චර්ස් නැහැ. අද මම වීඩියෝ එක අරන් ආවේ අපි කරනවා කිව්ව වැඩක් ඔන කරලා තියෙනවා. ඉතින් ඒ ගැන විස්තර ගැන තමයි අපි ආවේ. අපි තරංගයක් පැවැත්වුවානේ නේ විශ්වපෙරේරා YouTube නාලිකාවෙන්. අපි ගිව් අවේ එකක් දුන්නා. අපේ YouTube වීඩියෝ එකක් ෂෙයා කරලා ස්ටේටස් දාලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් එවන කීප දෙනෙක්ට අපි ටැගක් දෙනවා කියලා. ඉතින් ටැග කිව්වේ දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඇත්තටම උසස් පෙළ හදාරන නංගිල මල්ලානේ. ඉතින් ඒගොල්ලන්ට වැදගත් වෙන විදිහේ ටැගක් දෙන්න තමයි මම ලෑස්තිලා හිටියේ. ඉතින් මම පාවිච්චි කරපු ගොඩාක් පොත්පත් ඉතිරලා තිබ්බා එලෙවල් කාලේ. මා ඒ වගේම මගේ නංගිත් මේ වෙනකොට වෛද්‍ය පීඨයක ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් අපි දෙන්නම පාවිච්චි කරපු පොත්පත් ගොඩාක් තියෙනවා. ඒ පොත්පත් ටික මම හිතුවා ඉතුරු වෙලා තියෙන ටික. මොකද සහෝදර සහෝදරයෝ ගොඩකට දීලා දැනටම ඒකෙනුත් ඉතුරු වෙලා තියෙන පොත්පත් කිහිපයක් තිබ්බා. ඉතින් ඒ ටික බෙදලා දෙන්න තමයි මම සූදානම් වෙලා හිටියේ. ඉතින් මං මේ පොත්පත් දෙන්න තමයි මම තරගයක් තිබ්බේ. මොකද කීප දිනෙකටනේ මේ chance එක දෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් ඇත්තටම ගොත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටපු ආදරණීය නංගිල මලිලා 10 දෙනෙක් විතර මට වෙලා තිබ්බා. ඒගොල්ලෝ WhatsApp share කරලා status එකක් විදියට ඒකේ screenshot එකක් ගහලා. ඉතින් ඒගොල්ලොන්ගෙන් 4 දිනෙට වාසනාව හම්බුණා. ඉතින් මම දෙන tag ටික ලබා ගන්න. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට අපි කොහොමද ඒ tag ටික සකස් කරලා ඒ ටික බෙදලා දුන්නේ කියලා. ඉතින් මම මුලින්ම කරේ අපේ ගෙදර තමයි මේ පොත්පත් ටික තිබ්බේ. ඉතින් පොත්පත් ටික මම තකානියක් ගෙනාවා බෝඩි වල මුලින්ම ගෙනල්ලා බැලුවා නව නිර්දේශයට අදාළව මොනවද පොත්පත් ඉතුරුලා තියෙන්නේ කියලා බලලා දෙන්න පුළුවන් ප්‍රමාණය බෙදලා වෙන් කරගත්තා. ඊට පස්සේ අපි දැන් එවලා තිබ්බනේ ළමයි 10 දෙනෙක් විතර. මම බැලුවා ළමයි 10 දෙනාව අහමු ලෙස තෝරගන්න කියලා. ඉන්ටර්නෙට් එකේ මොකක් හරි අහඹු අංකයක් තෝරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවද කියලා බලලා අපි එකෙන් තෝරගත්තා මේ විදිහට අංක කිහිපයක්. ඉතින් පළවෙනි අංකය තමයි අංක 7. ඊට පස්සේ ආවා අංක 8. ඉතින් මම මුලින්ම අංක කරගත්තා මට ආපු ස්ක්‍රීන්ෂොට් ටික මුලින්ම. ඊට පස්සේ තමයි අපි බෙදුවේ. ඊට පස්සේ අංක 2 මේ විදිහට තෝරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි 4 දෙනාව තෝරගත්තේ. ඊට පස්සේ අංක ආවා අංක 6 ආවා. ඉතින් මේ තෝරගත්ත 4 දෙනා මෙන්න මේ විදිහට තමයි තිරේ දිස් වෙනවා කට්ටියව තෝරගත්ත විදිහ. ඊට පස්සේ අපි කතා කරලා මේ තෝරගත්ත 4 දෙනාටම 4 දෙනා තෝරගෙන එයාලට ඕන පොත්පත් මොනවද කියලා දැනගන්න ඉපැයි. මොකද සමහර වෙලාවට දැන් 2025 ළමයි 24 ළමයිනුත් එවලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට ඕන පොත්පත් මොනවද කියලා බලලා මම වෙනම පොත් සෙට් 4ක් වින් කරගත්තා. යවන්න ඕන කරන ටික. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි එක දරුවෙක්ට දෙන පොත් ටික. මේ කියන්නේ මගේ දැන් නොච්චියාගම පැත්තට. මට මතක නැහැ දැන් ඇඩ්‍රස් කොහෙද කියලා. මේ 2024 මේ පරිදින මල්ලිගෙනට මේ ටික අපේ කිමිස්ට්‍රි ෆිසික්ස් ෆේස් වල ටිකයි මම ගාතිව විවරණ කිව්වා. රෝස්ගේ ඒ ටික යවනවා. ඊට පස්සේ මේ ටික යන්නේ බදුල්ලට. මේ කලවන පැත්තේ මම දන්නේ. මේක බදුල්ලට මේ ෆාස්ට් පේපර්ස් පොත් ටික ආරන්න එක වැඩි. මම ෆාස්ට් පේපර් පොත් ටික ජෙනරල් ඉංග්‍රීසි එකක් තියෙනවා. කිමිස්ට්‍රි ෆිසික්ස්. ඊට පස්සේ මේ පැත්ත යනවා මේ දෙහි අත්ත ගන්න පැත්තට. 1980 ඉඳන් මුල් ෆෝල් පේපර්ස් ටික තියෙනවා. 2014 වෙනකම්. භෞතික විද්‍යාවක් තියෙනවා 2018 වෙනකම්. ඔන්න ඊට පස්සේ වෙන් කරගෙන අපි ඒවා සෙට් 4කට හදන්න ගත්තා. පිරිමි ළමයින්ට ඉතින් කොළ පාටනේ.
පිළිබඳ කොළ පාටින් අපි මේ රැප් කරා. ඊට පස්සේ ගෑන් ළමයි ටිකට රෝස පාටින් රැප් කරා. පිළිම ළමයි දෙන්නෙක්ට සහ ගෑන් ළමයි දෙන්නෙක්ට තමයි මේකේ අවස්ථාව හම්බ වුණේ. ඉතින් ඒ ශ්‍රීජාරුපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි පිටම තියෙන අපේ තැපැල් කන්තෝරුවට ගිහිල්ලා තමයි මම ඒවා තැපැල් කරේ මෙන්න මේ විදියට. ඒගොල්ලෝ මම පුංචි නෝට් එකකුත් ඉතින් ලිව්වා මා මතක් වෙනත් එක්ක. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි තැපැල් කන්තෝරුවේ හිටපු නොරන මහත්තුරු ඉතාමත්ම මං කාලෙකින් දැකපු ගොඩක් හොඳ රජයේ සේවකයින් කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඔවුන්ගේ රාජකාරිය හැමතිස්සෙම කරනවා එතන ඉඳන්. සකස් කරන වෙලේට මට හෙළණයක් අතුදා කරා අපේ දැච් එකේ ඉන්න. ඉතින් එයාවත් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් බොහොම ස්තුතියි අන්න හෙළණයක්කටත්. ඉතින් අද තමයි මේ ටික තැපැල් කරේ තව දවස් දෙකකින් ඔයාලට හම්බ වෙයි. ඉතින් ඒ තෑගි දිනා ගන්න අය මම මේ විදියට තිරේ දිස්සෙන්න දාන්න. එතකොට ඔය තිරේ දිස්සන වාසනාවන්ත නංගිල මල්ල හතර දිනාට තව දින දෙකක් ඇතුළත ඔයාලා ගෙදරටම තෑගි ටික හම්බ වෙවි. ඉතින් අද වීඩියෝ එක මම මේ විදිහට ගෙන ඒමේ බලාපොරොත්තුව මේ විස්තර ගැන කියන එක විතරක්ම නෙමෙයි, මට ඔයාලත් එක්ක පුංචි දෙයක් කතා කරන්න හිතුණා අද දවසේ. ඉතින් මොකද දන්නවද, දැන් මම මේ විදිහට පොත්පත් දෙනකොට මේක දකින්න කෙනෙක්ට ආස හිතෙන්නේ නැති තමන් ගාවත් පොත්පත් ගොඩක් තියෙනව නේද, දැන් ඒ ලෙවල් කරලා ගොඩක් කල් නේද. ඉතින් මේ පොත්පත් ටිකත් ඔහේ තියෙනකොට නිකන් ගෙදර ඉඩත් නැහැ, දැන් මුකුත් කරගන්න විදියකුත් නැහැ කියලා හිත හිත ඉන්නවනම් මෙන්න ඔයාට චාන්ස් එකක් තියෙනවා. ඇත්තටම මේ රටේ ඕන තරම් නංගිල මල්ලේ ඉන්න අධ්‍යාපනයේ හදාරන්න ආස, නමුත් පොත්පත් ගන්න හරියට මුදල් නැති නංගිල මල්ලේ. මම දන්න විදියට ගොඩාක් පොත්පත් ගන්න, මොකද මම ජීවිතය උගන්වන ගුරුවරයෙක් විදියට දන්නවා, පුංචි MCQ පොත් ටිකක් පවා එන්න ලොකු ගාණක් වෙනවා අද කාලේ, මොකද කඩදාසි මිල වැඩි වෙලා තියෙන හින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට ඒ වගේ පොත්පත් ගන්න ආසාවෙන් ඉන්න නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට පොත්පත් ටික බෙදලා දෙන්න. ඉතින් මම සහෝදරයෙක් විදිහට මම හිතුවා ඕගොල්ලන්ට අතරමැදියෙක් වෙන්න, මේ ඔයාලා කැමති නම් මේ විදිහට පොත්පත් බාර දෙන්න. අපි අහමු මේ වීඩියෝ එක නරඹන නංගිල මල්ලා ඉන්නවා නම්, ඒ වගේ පොත්පත් ගන්න ආසාවෙන් ඉන්න නමුත් හැකියාවක් නැති කවුරු හරි ඉන්නවා නම්, ඒ විදිහට පොත්පත් ලබා ගන්න කැමති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ ඒගොල්ලන්ට අපිට දැනුම් දෙන්න කියමු. එතකොට එහෙම කවුරු හරි ඉන්නවා නම්, ඔයාලා දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔය දෙගොල්ලොන්ටම පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. මට පුළුවන් එතකොට කෙලින්ම ඔය දෙගොල්ලොන්ව සම්බන්ධ කරලා පොත්පත් හුවමාරු කරන්න උදව් කරන්න. එතකොට මම මේකේ පොත්පත් කිසිම දෙයක් ගන්නෙ නැහැ. එතකොට දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට පුළුවන් සම්බන්ධ කරලා දෙන්න පොත්පත් ලබා ගන්න කැමති කෙනෙක්ව. ඉතින් අපි මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට කරමු. ඉතින් ඒ පණිවිඩයත් එක්ක මම වීඩියෝ එක අවසන් කරනවා අද දවසට. ඉතින් දිගටම විශ්ව පෙර YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පහළ තියෙන subscribe button එකත් ඔබලා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ අඳුරන නංගිල මල්ලා ඉන්නවා නම් මේ වීඩියෝ එකේ මම අර කතා කරපු විදිහට පොත්පත් දෙන්න කැමති කෙනෙක් හරි, එහෙම නැත්නම් පොත්පත් ගන්න කැමති කෙනෙක් හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. නැවත හම්බ වෙමු. සුබ දවසක්.